दिवसे साक्षात् वारे आरंभ करी संधा साधु कार्य के निकले होंगे ना साधु 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 दे साधु ना दिया तेक का इतने पुलवान अद दिवसे साक्षात् वाटे आरंभ करन ते संधा सिद्धिमात कावा योजनावा केनवना इधर बात करने के लिए मगर इंदास खुदा विविराज महत्या के बारे में तिरुवन शरणाई स्वामी नाम से तिरुवन स्वामी नाम से शाकमणि कीवर्ड एक वगे आवे स्वामी नाम से यांग किंची की ने गदामा स्वामी नाम से शाकमण कराद्दी पैतें पेनवा बिरिंद दरुआ बिरिंद के अम्मा निका मालमिनी वगे නිදං ඉන්නවා. එතකොට ස්වාමීන් වහන්ස දැම් සක්මන් කරද්දී විලුඹ වදිනවා තදට වැදිලා ඒකම ඒක හරියට ටොම් මන් ජෙරි සෙල්ලම වගේ සතියෙන් ටොම් අල්ලන්ඩ හදද්දි ජෙරි පනිනවා. ඔහොම ඔහොම යද්දී දැනෙනවා මෙයාලවත් දකිනවා දකිද්දි දකින්නේ මලමිනි වගේ. එතකොට මලමිනි වගේ දකිද්දි ස්වාමීන් වහන්ස පොඩි පංච මේකක් හිත මේකකට ගිහිල්ලා දැන් කොයිලේක හරි මෙයාල මිනි පෙට්ටියේ ඉන්නවනේ කියන එක ඉන්න දවසේදී සක්මන් කරන හැඟීම ආවා. එදාට යංකින්චි සමුදේ දම්මම් මීට වැඩිය ඇස්සොල කඳුළු එක්ක බල බැලෙනවානේ කියන සිතුවිල් ඇවිල්ලා අර දැඩ්ඩිව අවධියකින් යටිපතුල කෙරෙහි බැලෙනවා බැලෙනවා එහෙම බැලි බැලි යද්දී එනවා සමහරලාට රාග සිතුවිලි නිකං අනිත් අයව හදන්ඩ වගේ අවවාද දෙන්ඩ වගේ සිතුවිලි නිකම් මයින්ඩ් යෝ ඕන් බිස්නස් කරන්න නැති ඒවා එද්දී ඒවා එනවා. ඒක ඒ එන තැනම නිරෝධ ධම්මං වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්ස එහෙම ගිහිල්ලා පර්යංකෙට ගියාට පස්සේත් ස්වාමීන් වහන්ස අර සක්මනේදිත් රේල් පිල්ලේ එක පිල්ලක් යනවා සක්මනේ යනවා එක පැල්ලකින් නිකන් ඔය යෝට් ක්ලබ් එකක ජෙනරේටරයක් ෆ්‍රිජ් එකේ සද්ද යනවා. ඒ වුණාට සක්මනත් එක පිල්ලක හොඳට මෙයා වෙනවා. ගිහිල්ලා ඊළඟට පර්යංකෙදි ස්වාමීන් වහන්ස පර්යංකෙදිත් පිම්බීම හැකිලීම හරියටම හැම්විලේම් වගේ ඒක විද්‍යාමාන වුණා. එලියට ගියත් ආයේ ජෙනරේටර ඒවල්ට ගියත් මොකක් හරි සිතුවිල්ලකට ගියත් ආයේ ඉක්මනින්ම ආවා. එද්දිත් ස්වාමීන් වහන්ස මෙන්න මෙහෙම මේකක් වගේ වේදනත් අවසානට වේදනා ජාලය ආවට ස්වාමීන් වහන්ස අර යංකින්චි කියන එකේ ඒකේ ස්වාමීන් වහන්ස ඒකේ අනිත් පැත්ත පේනවා. ඒ කියන්නේ දැන් මේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මති කියන එකේ ප්‍රතිවිරුද්ධය පේනවා. ප්‍රතිවිරුද්ධයේ ඉඳන් යංකින්චි බලන් ඉද්දි ස්වාමීන් වහන්ස හරියට නිකන් උල්කාපාතයේ ඉඳගෙන උල්කාපාතයේ දැන් පොළවට එන්ඩෙන්ඩ ලංවෙන්ඩ නිකං අහස් කුරු ඉහලට ඉහලට යනවා වගේ ගිහිල්ලා මෙයා වගේ නිකං ඒ හරි නිදහසක ඒ වුණාට ඒ අහසේ උල්කාපාත වැටෙන ගතියෙන් වගේ තමා ස්වාමීන් වහන්ස අවසානයේ හිටියේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මොකද්ද කිව්වේ යංකීච්චි කියන එක ප්‍රතිවිරුද්ධය දක්වා කියලා?
ඒ ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මති කියද්දී එතකොට ස්වාමීන් වහන්සේ ඇති වෙන හැම ධර්මතාවයක්ම නැති වෙන සුළුයි කියද්දී ඇති නොවන ධර්මතාවයේ ඉඳගෙන ඇති නොවන ඒකට දැන් අර දැන් ස්වාමීන් වහන්සේලා හැම වෙලේම කියන්නේ දැන් පොළවෙන් ස්වාමීන් වහන්සේ බීජයක් හටගද්දි අංකුරයක් එද්දි ටිකක් පොළව නිකන් මහීකාන්තාවට නිකන් යංකින්චි සමුදය ධම්මම් වගේ එද්දි නිකන් හරි පීඩාවකින් වගේනේ පැලේ අංකුරේ එද්දි ඒ වුණාට එන්නේ නිකන් හිස් අවකාශයකට වගේනේ. ඉතින් ඒ යංකින්චි වෙද්න සමුදය ධම්මං වෙන ඒ වෙන්න එකේම ඒකේ ප්‍රතිවිරුද්ධය. ඒ කියන්නේ Nirodha වෙන්නේ නැති ධම්මතාවයක ඉඳගෙනත් යංකින්චි සමුදය ධම්මම් බලන්න පුළුවන් කියන්නේ. ස්වාමීන් වහන්සේ ලංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං. මාව ඩිස්කනෙක්ට් වුණා විනාඩි කීපයකට. එහෙමයි අපරි ස්වාමීන්. අද අන්තිමට මොනාද කිව්වේ? ස්වාමීන් වහන්ස යං ඇති වෙන හැම ධර්මතාවයක්ම නැති වෙන සුළු කියලා දැනෙද්දී ඇති නොවන ධර්මතාව උපමා ඇති නොවන ධර්මතාව වයක් තියෙනවයි කියන එක ඒක අනිත් පැත්තට යනවා. වෙන්න බටන්. හොඳයි නිරෝධ හොඳයි නොවන හොඳයි ධර්මතාව. හොඳයි. දැන් ඔය කියපු කතාවේ සිද්ධ වෙලා තියෙන දේ තමයි එක දිගටම ප්‍රපංච ගෙතිලා තියෙන. ඒ ගෙතිච්ච ප්‍රපංච ගෙතුනා තියෙන එක වරදක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ ජීවත් වෙන්නේ එහෙම තමයි. යම් දෙයක් දැක්කට පස්සේ හිතට යමක් ආවට පස්සේ ඒ හරහා ප්‍රපංච ගෙතිගෙන යනවා. මෙතන ඒ හැඩ දැකපු දේවල් සම්බන්ධයෙනුත් හිතට ආපු යම් දෙයක් සම්බන්ධයෙනුත් ප්‍රපංච දිගටම ගෙතිගෙන ගිහිල්ලා. ඉතින් ඒ ප්‍රපංච ගෙතිගෙන ගියාට ප්‍රපංච ගෙතෙනවා කියන එක දැනගෙන ඉඳලා තියෙනවා. ඒකට මොනවද ද්වේෂයක් නැතුව සතිය පැවතිලා තියෙනවා. එහෙන්දයි වෙච්ච සංසිද්ධිය කියන්න පුළුවන් දිගට. ඉතින් එක දිගටම විවිධාකාරයේ සතිය තිබුණත් විවිධාකාරයෙන් ප්‍රපංචවලම හිටියා කියන අදහස තමයි ඔය කියපු කරුණු වලින් එන්නේ. ඒවා ධර්මතාවයන් තමයි. ඒවා රාගය පැත්තට වැඩිය රාගයෙන් තොර වෙච්ච පැත්තට ගිහින් තියෙනවා තමයි. ඉතින් ඒකෙන් අදහසක් වෙනවා මානසික වෙනසක්, දේවල් දිහා බලන එකේ වෙනසක් වෙලා තියෙනවා කියන එක. ඒ ඒ ඇරෙන්න සතිය පැවතිලා තියෙනවා ගිය ප්‍රපංචවලට. ඉතින් එහෙම දිගටම සතිය පවතිනවා දිගටම ප්‍රපංච කරනවා කියන එක අපිට පාලනය නැහැ. මේ වුණාට පුළුවන්කමක් තියෙනවා නම් මේක ප්‍රපංචයක් කියලා දැනගන්න, ඒක නැත්තම් ප්‍රපංචයක් කියලා මතක් කරගන්න, එතකොට සතිය ඊට වැඩිය ප්‍රබලද. ඒ සතියේ ප්‍රබලභාවය මධිකම නිසා අධිගතව ප්‍රපංචවල හිටියා කියන ලක්ෂණය තමයි වාර්තාවේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. වෙනද ඉදිරිපත් කරන වාර්තා එක්ක සංසන්දනය කරලා බලපුවා.
එහෙමත් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙමත් තමා ඒක මට කියාගන්න තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියන්නේ ස්වාමීන් වහන්ස, ඒක තේරෙන්නේ නැහැ කියන්නේ ඒක දැන් වෙනදා ඒකේදි වේදනාව, ඒ වේදනාව මේක එනවා. එද්දි ඒක වෙන තලයක ඉඳලා බැලෙනවා. ඒක මට කියාගන්න තේරෙන්නේ නැහැ. වෙන තලයක ඉඳලා බැලෙනවා. ඒ කියන්නේ අර කිව්වා වගේ තමයි, අර අංකුරේ එනවා, පොළොව පලාගෙන මෑටේ වගේ මේක එනවා. ඒ එන හැම ධර්මතාවයක්ම දැවිල්ලක්, මොකක් හරි වේදනාවක් හරි සිතුවිල්ලක් හරි, ඒ හැන හැම ධර්මතාවයක්ම දැවිල්ලක්. ඒ වුණාට ඒ දැවිල්ල පිට ඉඳන් වගේ බලන් හිටියා ඉතින්. පිට ඉඳන් වගේ බලන් හිටියා. ඒක තමයි ඒම වෙද්දි අර දැවිල්ල සමහර වෙලාවට ওই ස්වාමීන් වහන්සේ කියන දේ ස්වාමීන් වහන්සේ කියනවනේ කායම් පරිනිදාං කියලා. ඒ එතකොට මේක එළියට යවන්න නැතුව කයෙන්ම බලන්න ඕනයි කියලා ලං කරලා බලන අවස්ථා තියෙනවා. එතකොට තමා දැනුනේ අර ටොම් ඇන්ඩ් ජෙරි වගේ එකේදී තමා ටොම් ඊළඟට ටොම් කියන්නේ සතිය, ජෙරි කියන්නේ සිත. වේදනාවේදී ජෙරිව ටිකක් කොටු වෙලා ඉන්නේ. ජෙරිව අල්ල ගන්න ඔන්න මෙන්නේත් එතන ඒ එත එතන එතන තිත් මේ පැත්තකින් ඔය එන මොකක් හරි දේ සංසිප්ත වෙන එක ස්වාමීන් වහන්සේ, ඒක එන්නේ ඔරිජිනල්. ඒක ඒක භාවනා කරද්දී එන්නේ. භාවනා කරද්දී එන්නේ හරි ශාන්ත ස්වභාවයක ඉන්නවා. වෙනදට ආපු වේදනා ඒ විදියට ආවට පැත්තෙන් ඉඳන් බලන් උන්නා. එහෙම ගිය එක තේරෙන්නේ නැහැ හරියට විග්‍රහ කරගන්න ස්වාමීන් වහන්සේ. ආයෙ කර කර තමා කියන්න ඕනේ. ඔක ඔන්නම දිගටම කරමු. කරලා මේ අපි බලමු මොනවද ප්‍රපංච තත්ත්වය ඔච්චර ප්‍රබල වෙනවද, නැත්නම් කයට හිතේන එක අරමුණේ විකාශනය ඔච්චර දුරට එළියට එනවද කියන එක බලමු ඊළඟ වார்த்தාවේදී. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. අපි යනවා නිර්මලානුවරට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. තෙරුවන් සරණයි. හුඟ දවසකින් ඇත්තටම මම අද කතා කරන්න හිතුවේ සිසිලුයි මගේ ඩිස්ඇග්‍රීමෙන්ට් එකක් ගැන. ඊට ඉස්සෙල්ල මම මගේ වார்த்தාව දීලා ඉන්නම්, ඊට පස්සේ ඒ ප්‍රශ්නේ අහන්නම්. වෝකින් මෙඩිටේෂන් සක්මන් භාවනාව කෙරීගෙන යනවා, සක්මන කරනවා කියලා දැනගෙන ඇවිදිනවා. සිතුවිලි එනවා, සමහර දවස්වලට සිතුවිලි වැඩි, සමහර දවස්වලට සිතුවිලි අඩුයි. ඒ දේ කකුලේ මූවමන්ට් එක තේරුම් අරගෙන තමයි යන්නේ. සිතුවිලි ආවට ඒක හරියටම අර සෙකන්ඩරි විෂන් එකක් වගේ සිතුවිලි එක. හුඟක් වෙලාවට අවධානී තියෙනවා හිප් එක මූව් වෙන එක, කකුල තියෙන එක, ඇඟිලි වදින විදිය, ඒකේ අවධානී තියාගෙන සක්මන කෙරීගෙන යනවා. සමහර දවස්වලට අර ඇඟේ උරහිසේ අමාරුවත් එක්ක පුදුම මහන්සියක් දැනෙනවා. ඒ කියන්නේ ආයෙ ඇවිදින්න බෑ කියන තත්ත්වයට එනවා. පුදුම කියන්නේ අමාරු තත්ත්වයකට ආවම මට ඉබේම නවතිනවා. ඒ කියන්නේ තප්පර 5-6ක් විතර එක දැනෙ හිටගෙන ඉන්නවා. ඉඳලා ආයෙ අර මහන්සිය කියන්නේ ඇඟට දැනෙන මහන්සියෙන් ඉඳ එපාර ආයෙ ඒ ටික ඉඳලා ආයෙ පටන් ගන්න වෙලාවල් තියෙනවා. ඒක තමයි සක්මන ස්වාමීන් වහන්සේ. මුකුත් කියන්න තියෙනද? හරි, ඊළඟට පරියංකේදී මට දෙකේ වෙනස තේරෙනවා. සක්මණේ සිතුවිලෙනවා වැඩි, පරියංකේ ගිහින් වාඩි වෙලා අර පූර්වකෘතිය කළා මේ කරාම නාසිකාග්‍රේ හුස්ම තේරෙන්නේ නැහැ. ටික වෙලාවක් යද්දී ඇඟ තේරෙන්නෙත් නැති වුණාට හුස්මේ ඒ සින්ක්‍රනයිස් එක පපුවේ එක තැනක වේදනාව තේරෙනවා.
ඉතින් මං එතෙන්ට හිත දීගෙන ඉන්නවා. සමහර දවස් තියෙනවා කියන්න ඕනේ කවදාවත් දැන් මේකේ ෆ්ලෝ එකක් නෑ. දැන් මගේ භාවනාවේ ඉස්සර වගේ අර ප්‍රෝග්‍රෙස් එකක් නෑ. එක දවසකට එක විදියක්, අනිත් දවසට එක විදියක්. සමහර දවස් තියෙන ඇඟේ මසල්ස් තැනුත් මට ඒක තේරෙනවා. ඇඟේ මසල්ස් තැන තැන නටන එක මගේ ඇඟට තේරෙනවා. මම කොන්ට්‍රෝල් එකක් නැතුව අර අත් දෙක තියන් ඉන්න එක ඇඟිලි ඉස්සෙනවා මන් දන්නේනවා. එක දවසක් භාවනා කරලා ඉවරල බලද්දි අත් දෙක තිබ්බේ වෙනම තැන් දෙකක. ඒ කියන්නේ අර එකක් උඩ එකක් තියාගත්ත විදිය තිබ්බේ නැහැ. ඇඟේ ගොඩ තැන්වල ඒ මසල්ස් නටනවා. හිටපු ගමන් උරහිස ඉස්සෙනවා, ආයි බෙල්ල ගැස්සෙනවා. ඒක පරියන්කේ සමහර දවසලට ඒක වැඩි, සමහර දවසලට ඒක අඩුවෙන් තේරෙනවා. ඊට පස්සේ සිතුවිලිත් එනවා. මට සම්ම දැන් පුදුම විදියට දණ හිස්සක වේදනාවක් එනවා. සමහර දවස් තියෙනවා මං ඉවසගෙන කොහොම හරි ලාම් එක වදිනකන් ඉන්නවා. සමහර දවස් තියෙනවා කර ගන්නම් බැරුව ඉරියව්ව වෙනස් කරන එක. දැන් ඊයේ වුණේ හොඳටම අමාරු හින්දා මං බෙල්ල නවා ගත්තා. ඇඟ නවා ගත්තා ඒ දණ හිස අමාරුව. නැවිලා කියලා ඉඳගෙන ඒ නැවිච්ච ඇඟ දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ටික වෙලාවකින් ඉබේම නෙමෙයි මං ආයෙ කෙලින් වුණා. කෙලින් වෙලා ඊට පස්සේ එලාම් එක වදිනා කොහොම හරි ආයෙ කෙලින්ම හිටිය. වේදනාව එතනින් අඩු වුණා අර නැවුණ හින්දා. ඒක තමයි පරියන්ක ස්වාමීන් වහන්සේ. හොඳයි. මේකට අමතරව ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්, ඒක ප්‍රශ්නේ මේකයි. දැන් සිසිලුයි මායි ඔය සාකච්ඡා කරලා එයා ඇවිල්ලා තියෙන දේවල් කියනවා, මමත් අහන් ඉන්නවා. එතකොට කියපු එකක් තමයි සිතුවිලි එනකොටම එනකොටම දැනගන්න ඕනි සිතුවිලි දැන් වෙන්න තියෙන දේනි බලාගෙන ඉන්නේ. එතකොට දැනගන්න ඕනි සිතුවිල්ලක් ආවා කියලා. එතකොට මගේ තර්කේ තමයි සිතුවිල්ල ආවා කියලා දැනින්නේ සිතුවිල්ල ගොඩක් ගිහි දුර ගිහිල්ලානේ. ඊට පස්සේනේ ආයි අපි ඇඟට ආයි කයිට සිත ගන්න. එතකොට කොහොමද ස්වාමින් වහන්සේ සිතුවිල්ල ගියා කියලා එවෙලෙම දැනගන්න විදියක් නැහැ. හොඳයි, අපි ඒක ගමු වෙනම. මොනවාද මේකෙදි සක්මනේ පරයන්කය දිහා බලපුවම සක්මනේදී සඳහන් වෙනවා, සක්මනේ තොරතුරු බලාගෙන ගියාට පස්සේ එක අවස්ථාවකදී මහන්සිය වගේ දැනෙනවා. ඒ මහන්සිය වගේ දැනිලා ටිකක් නැවතිලා ඉන්නවා කියලා. එහෙමයි. ඔව්, ඒ එහෙම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් අපේ එකක් වයසේ හැටියට. අනිත් එක වැඩ කරලා එහෙම ඇවිල්ලා සක්මනේ යෙදෙනවා නම් එතකොට මහන්සිය වැඩිපුර දැනෙන්න පුළුවන්. එහෙම නැත්තම් මහන්සිය වැඩිපුර දැනෙන්න පුළුවන් හොඳට සක්මනට හිත වැටුණාට පස්සේ. සක්මනට හිත වැටුණාට පස්සේ වෙන දේවල් වලට අපේ හිත යන්නේ නැති නිසා, රාගදේශ වලට හිත යන්නේ නැති නිසා කම්මැලි පම හිතට ආපුහම එතකොට ඇඟ නිකන් කුඹුරු 10ක් හිටුවා වගේ දැනෙන්න පටන්. එතකොට තමන් ඒක කරද්දි තමන් මොන තත්ත්වයක කෙරෙනවද කියන එක දැනගන්න ඕනේ. මේ පාන්දර නැගිටලා භාවනා කරන වෙලාවක නම් එතකොට ඇඟේ මහන්සියක් නැහැ. ඒ මහන්සිය නැති වුණත් අර උදේ නැගිට්ට ගමන් මේ කාම ලෝකයේ දේවල් වලට දුවනවා නම් ඔය ඇඟේ මහන්සිය දැනෙන්නේ නැහැ. අර මුකුත්ම නැතුව ඇඟට කාමය දෙන්නේ නැතුව ගියාට පස්සේ එතකොට මේ මසල්ස් ඉල්ලන්නේ ඒවා. ඒවා දුන්නේදී ඔහේ තවත් වැඩකට නැති වැඩ. එහෙම නැත්තම් ඇඟ ඉල්ලන දේ නොදී මොනානේකට කියන්නේ නියුට්‍රල් දෙයක් කරන නිසා ඇතුලේ කෑකෝ ගහන එක වැඩි, ඇතුලේ කාමයේ රාගය හොයන එක වැඩි. ඒක අපිට මහන්සියක් වගේ දැනෙන්නත් පුළුවන්. ඉතින් ඒවා දැනි දැනි දිගටම භාවනා කරන එක තමයි වැදගත් වෙන්නේ.
තප්පර කීපයක් හිටගෙන හිටියා කියලා එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒ විදිහට තමයි වේදනාව හිතට එන්නේ. වේදනාව කයට දැනෙන්නේ. හිත කයේ ආවා කියලා තියෙන සාධකයක් හම්බ වෙන්නේ. ඒක තමයි කියවෙන්නේ පර්යන්ෂයට ගියාම හුස්ම තේරෙන්නේ නැහැ. ඒ වුණාට එක තැනක පොඩි සිංක්‍රොනයිසේෂන් එකක් අහු වෙනවා ජීවත් වෙලා ඉන්නවා කියන එකට. ඊට පස්සේ ගියුණා මේ මට මස් නටනවා වගේ ගතියක් තියෙනවා. මේ විකේ භාවනාවේ කිසි පිළිවළක් නැහැ කියලා. කියන්නේ දැන් මේවා අපිළිවෙල වෙලා ඉස්සර දැක්කහම මේක නිකන් ක්‍රමානුකූල බවක් තිබ්බා. දැන් ඒ ක්‍රමානුකූල බවෙන් අයින් වෙලා දේවල් එක එක දාට එක එක විදිහට වෙනවා. ඒ එක එක දාවට එක එක විදිහට වෙනවා කියලා කියන්නේ මේ වගේ සිල්ලිලාරයක් තියෙන ගතිය, පිළිවලක් තියෙන ගතිය, ඒ తත්වය පැනලා තමදාම භාවනා කරන්න ගියාම සාමාන්‍යයෙන් ආධුනික කාලේ අපිට පිළිවලක් පේන්න පටන් ගන්නවා. මොකද මේ කෙලෙස් ගොරෝසු කෙලෙස් ගෙවිගෙන යද්දී ගොරෝසු කෙලෙස් ගෙවිලා ඉවරුණාට පස්සේ කිසිම පිළිවලක් නැහැ. අපිළිවල තමයි අපිට පේන්න පටන්. ඒ අපිළිවල පේනවා කියලා කියන්නේ පිට හොඳට ගැඹුරට ගිහින් මේ දේවල් වල අනිත්‍ය ස්වභාවය පේන්න පටන් ගන්නවා. ඒ අනිත්‍ය ස්වභාවය පේන්න පටන් ගන්න හින්දා තමයි අපිළිවල වැඩිපුර තමන්ගේ මනසට දැනෙන්නේ. ඉතින් ඒ ස්වභාවයත් එක්ක දිගටම භාවනා කරගෙන යද්දී අර සක්මණේ ආපු මහන්සි ගතියට සමාන දෙයක් සිද්ධ වෙනවා. ඒ මහන්සි ගතිය කියලා කියන්නේ වේදනාව. ඒක සිද්ධ වෙනවා පර්යන්කේදී. ඒ පර්යන්කේදී වේදනාව ආපුවම සමහර දවස්වලට ඒක අල්ලගෙන ඉන්න පුළුවන්. ඒක හරහා යන්න පුළුවන් කියලා කිව්වා. සමහර දවස්වලට බැරි වෙනවා. ඉතින් මේකෙදී මේ අද වார்த்தාවදී කියවිච්ච දේ තමයි කොච්චර අමාරු වුණත් ඒක දත්පෙටි කාගෙන මේක හරහා යන්න ඕනේ කියලා ඇඟ නමාගෙන විඳගෙන හිටියා. ඒක තමයි මේ ගොඩ වෙන ක්‍රමවේදය. කොහොම හරි අපි මේක දත්පෙටි කාගෙන හිටියොත් එතකොට ඔය මස් නටන්න හිත සියුම් වුණා වගේ මේවායේ පිළිවලක් නැති තරමටම මේවා සිද්ධ වෙනවා කියන එක හිත සියුම් වුණා වගේ මේ වේදනාවේ යට මට්ටමකට ගිහින් ඒ වේදනාවේ යට මට්ටම කෙරෙහි අපි වෙන ආකල්පයකින් කියන්නේ වේදනාවට ප්‍රතික්‍රියා නොකරන ආකල්පයකින් වෙනස් නොකර ඒක දිහා බලන් හිටපු නිසා එතන අන්තිමට කියුණා ටිකක් අඩු වුණා. ඇත්තටම වේදනාව ටිකක් අඩු වුණා නෙමෙයි, ඒ අපි ඒක දරාගත්ත නිසා, ඉවසීම නිසා පන්ති පරමං කපෝති තික්කා කියන එකේ චුට්ටක් ඉස්සරහට ඇවෙනවා. ඒ හින්දා වේදනාව අඩු වුණාට වැඩිය තමන්ගේ දරාගෙන ඉඳීමේ හැකියාව වැඩි වුණා. එහෙම ඒ දරාගෙන ඉඳීමේ හැකියාව වැඩි වෙද්දී අපිට හිතෙන්නේ වේදනාව අඩු වුණා කියන එක තමයි. ඉතින් දැන් ඔය භාවනාව දියුණු වෙලා තියෙන තත්ත්ව හැටියට සක්මනේදී පරයන්කේදී දෙකේදීම මට පේන්නේ දැන් හොඳට හිත කයට ගිහිල්ලා කයත් යට මට්ටම් වලට, යට වේදනා මට්ටම් වලට යනවා. ඉතින් ඕවට යන්න 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 ඉවසන එක තමයි හුරු වෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන දැක්ම තියෙනවා. දත්මිටි කාගෙන මේක කරන්න, උසේ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙකට මතක නම් ඊළඟ ප්‍රශ්නේ ඇහුවේ මේ හිතුවිලි එද්දී අල්ලන්න බෑ, හිතුවිලි අහුවෙන්නේ ටිකක් දුර ගියාට පස්සේ කියන එක. මුලින් අල්ලන්න එහෙමයි බෑ කියන කතාව තමයි ගෙදර තියෙන ගෝරිය. හරිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒක හා කියන්නත් පුළුවන්, බෑ කියන්නත් පුළුවන්, හරි කියන්නත් පුළුවන්, වැරදි කියන්නත් පුළුවන්. අපි හැම දෙයක්ම හිතුවිලි විතරක් නෙමෙයි, වේදනාව, එතකොට කයට හිත දාන එක, කය පවා
අපි සමහර වෙලාවට හිතෙනවා මේකේ මුල අල්ලන්න බෑ කියලා. ආපු ගමන් අල්ලන්න බෑ කියලා. හැබැයි මේක කෙරුවොත් දිගටම කරගෙන කරගෙන ගියොත් අපිට අහුවෙන තැන පොඩ 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 ඉක්මන් වෙනවා. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් ආශ්වාස ප්‍රශ්වාසය මුලින් ආශ්වාස ප්‍රශ්වාසය අපිට අහුවෙන්නේ ඒක තරමක් දුරට මේරුවට පස්සේ. හැබැයි දැන් ඔය නිර්මලාගේ වார்த்தාවෙම තිබ්බා හුස්ම තේරෙන්නේ නැහැ කියලා. හුස්ම තේරෙන්නේ නැහැ කියන කතාවේ තියෙන්නේ හුස්ම ගන්න නැහැ කියන එක නෙමෙයි. ඒ තරමටම හුස්ම සියුම් වෙලා. හැබැයි හුස්ම සියුම් වුණාට පයට හිත ගත්තොත් පපුවේ කොහේ හරි තැනක මේක සින්ක්‍රොනයිස් වෙනවා දැනෙනවා. එහෙමයි සර්. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ යම් මුලක් Tamanට අහු වෙනවා. ඉස්සර ආශ්වාස ප්‍රශ්වාසය අහු වුණේ හොඳට ගොරෝසුවට ඇවිල්ලා මේ ඒ ගොරෝසු වෙච්ච තැන්වල. දැන් එහෙම හුලං වදින්න ඕන කියලා තැනක් නැහැ, දෙයක් නැහැ. ඒ හුස්මක් ගද්දි යන්තම් පපුව ඉස්සෙනවා නම්, යන්තම් පපුව පාත් වෙනවා නම් අන්න ඒ තරමට අහු වෙන්න තරම් දැන් හිත සියුම් වෙලා. එතකොට ඕක සිතුවිලි සම්බන්ධයෙන් බලපුවාම ද්‍රව්‍යාත්මක දෙයක් බලනවට වැඩිය ටිකක් වෙනවා. සිතුවිලි ද්‍රව්‍යාත්මක දෙයට වැඩිය බොහෝම ඉක්මනට සිද්ධ වෙනවා. ඒ ඉක්මනට සිද්ධ වෙන නිසා මේක බොහොම වේගයෙන් කෙරීගෙන කෙරීගෙන යනවා. එතකොට අපිට හිතෙන්නේ අපි හිතුවිලි ධාරාවල් එක්ක ගහගෙන යනවා. ඒවා මොනම විදිහකවත් මුලින් අල්ලන්න බෑ කියලා. හැබැයි ඒ ගහගෙන යන හිතුවිලි ධාරාවන් වලදී අපිට අහුවෙන තැනදී සතිමත් වුණාට පස්සේ අපිට පේනවා ඒ සතිමත් වීමත් එක්කම හිතුවිල්ලට මොනවද වෙන්නේ කියලා. බොහෝ වෙලාවට හිතුවිල්ලට සතිමත් වෙච්ච ගමන් ඒ හිතුවිල්ල එහෙම්මම නවතින. එහෙම නැවතුණාට පස්සේ අපි ඒ ශක්තිමත් වෙච්ච හිතෙන් එහෙම්මම බලාගෙන හිටියොත් ආයෙ හිතුවිල්ලක් ආවොත් සතිය එළඹිලා තියෙන නිසා දැන් ඒ හිතුවිල්ල එද්දිම අල්ලන්න. ඒ විතරකුත් නෙමෙයි. ඕක හොඳට සතිමත් වුණාට පස්සේ අපිට පේන්න පටන් ගන්නවා හරියට හොඳ නිසල විලක වතුරට එබීගෙන ළමයෙක් බලන් ඉන්නවා නම්, එහෙම නැත්නම් වැඩිහිටියෙක් හරි බලන් ඉන්නවා නම් එයාට පේන්න පටන් ගන්නවා වතුර උඩටම එනකන් ඇවිල්ලා තියෙන මල් තියෙනවා. වතුරේ මැදට ඇවිල්ලා තියෙන මල් තියෙනවා. මඩේ ඉඳගෙන දැන් යන්තම් පිපෙන්න හදන මල් තියෙනවා වගේ එක එක අවස්ථාවන් වල ජලයෙන් උඩට එන්න තියෙන ශාක හරි මල් හරි පේන්න පටන් ගන්නවා. ඒ වගේ අපේ හොඳට හිත නිශ්චල වෙලා හොඳට සතිය එළඹිලා අපි බලන් ඉඳි අපිට හිතුවිලිත් ඒ වගේ පේන්න පටන් ගන්නවා. මේ එක හිතුවිල්ලක් නෙවෙයි, හිතුවිලි පෝලිමක් එන්න දැන් ලෑස්ති වෙලා ඉන්නවා කියන එක පවා පේන්න පටන් ගන්නවා. ඉතින් මහත්ය කියන එකක් හරි නෝන කියන එකක් හරි ඒක තම තමන්ගේ සතිය වෙනස් වෙන ආකාරයට තමයි ඒක තේරෙන්නේ. ඉතින් එහෙනම් කාලයක් කොහොම කරගෙන ගියාට පස්සේ තමන්ටම පේන්න පුළුවන් නෑ හිතුවිල්ලදී මුල අල්ලන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය කරන පෙළ ගැස්ම තමයි ඔය හුස්ම සම්බන්ධයෙන් කියවෙන්නේ. ගෝරිය බේරෙනවද මෙහෙම කිව්වම? බේරිනා සාමණේර ස්වාමීන් වහන්සේ. මම ඔක තමයි දුන්න උත්තරේ. මං කිව්වේ මේ දිගටම කරන්ඩ එතකොට කාලයක් ඇයි ඕක යන්න ඉස්සෙල්ලා අල්ලගන්න පුළුවන් වෙන තත්ත්වයට කරන්නයි කියලා. ඒකයි මං කිව්වේ. හොඳයි හොඳයි. හරි. හරි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. බොහොම තෙරුවන් පිං සිදු සරණයි. වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අපි යන අංජලි නෝනට. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කාලෙකට පස්සේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ. සක්මන් භාවනාව ගැන කිව්වොත් ස්වාමීන් වහන්ස, වෙනදා විදිහටම සක්මන සිදු වෙනවා. නමුත් අර දනිස්සලා ආතරයිටිස් එක හින්දා සමහර දවසවලට ටිකක් ඇවිද ගන්න පුළුවන්, දවසට පැයක් විතරම සක්මන කරනවා. ඇවිද ගන්න හොඳටම අපහසු දවස්වලට මිනිත්තු 35ක් 40ක් විතර සක්මන දවසට දෙපාර ගන්න සිද්ධ වෙනවා. නමුත් මේ සක්මන
කරනකොට අලුතෙන් ඇතිවන දෙයක් තමයි ස්වාමීන් වහන්ස සක්මණේ ඉන්න විට නිදා නිින්ද යනවා නෙවෙයි නිදා ගන්න යනවා වගේ ඇස්පිය වෙන්න හදනවා. ඉතින් සමාදාසල්ට මේක දරුණු වුණාම මං සක්මන් භාවනාවේම එක කොනකට ගියාම එතන පොඩි වෙලාවක් හිටගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ වෙලාවෙත් අර ගැහීමම ප්‍රගුණ වෙනවා. ඉතින් ඒක එහෙම හිටගෙන මිනිත්තුවක් ඉන්නකොට අර නිදිමත වගේ අර ඇස්පියන ගතිය නැති වෙනවා. නැවත සක්මන් කරනවා. දැන් නම් ඒ ඇතිලා තිබුණු ඒ තත්වයෙන් නැවත වරක් එහෙම තත්වයක් නැතුව හොඳින් සක්මන සිදුවීගෙන යනවා. එකම දේ අර කාලය වෙනස් කරනවා දනිස්සල අමාරුව උඩ. නමුත් සක්මන් නොකර ඉන්නේ නෑ. කොහොම හරි සැමදාම සක්මනේ යෙදෙනවා. පරියංකේත් කියන්නද මේ ගමම ස්වාමීන් වහන්ස? මෙහෙම සක්මන ඉවර වෙලා හැමදාම ඇවිල්ලා ඉඳගන්න කොට්ටේ මත ඉඳගන්නවා පරියංකේට. නමුත් අර හැමදාම ප්‍රගුණ වෙලා තියෙන ගැහීමම තමයි අරන් ඇවිල්ලා ඉඳගන්නේ. ඒ ගැහීම දිහා බලාගෙන ඉන්නකොට බොහොම පොඩි කාලෙකදම ස්වාමීන් වහන්ස එක්කෝ බෙල්ල කඩා වැටිලා වගේ නිින්ද ගියා වගේ තත්ත්වයකට යනවා. හැබැයි නිදි නැහැ. නමුත් අර වගේ තත්ත්වයකට යනවා ෆ්‍රීස් වෙලා වගේ. එහෙම දැන් ඒකෙම ඉන්නකොට මේකෙ මොකද්ද මේ හැමතිස්සෙම මේකමනේ දැන් මම කොහොමද වார்த்தාවක් ඉදිරිපත් කරන්නේ කියලා ළඟදී ඉඳලා මං ඒ ගැහීම ඔස්සේම තව 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 අර සෝනන්සලා අපිට කිව්වේ වේදනාවක් ආවොත් ඒකට උත්සන්න ආසන්න වෙලා බලන්න කියලා. ඉතින් ගැහීම දිහාම ගැහීමටම හොඳටම ලං වෙලා බලා ඉන්නට ස්වාමීන් වහන්ස මේ ගැහීම කියන එකට දැන් ඉස්සර අපි මේක වාර්තා කරේ ඇති වුණා නැති වුණා දැක්කා ඇති වුණා නැති වුණා දැක්කා ඇති වෙන්න ඉස්සර නැති වුණා කියලා. දැන් මේක අවකාශයක් දෙන්නෙම නැතුව නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා මේකම තමයි දකින්නේ. එතකොට මනසෙන්ම ඉදිරිපත් වෙන සන්නහස මට සමා වෙන්න ඕනේ මේ වචන ඉදිරිපත් කරනවාට. එහෙනම් අතීතයක් තිබුණාද කියලා. එහෙනම් මේම අතීතයක් තිබ්බද කියලා. ඒ කියන්නේ ඒ තරම් වේගෙට ගැහිමක් නම් මෙතන තියෙන්නේ. මේ අත්විඳින්නේ. මේ ගැහිම කියන එක දැන් කාලයක් අවකාශයකට නැති තැනකට නම් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි අවිද්‍යාව දර අපි අල්ලන් හිටියේ. ඒ කියන්නේ හැම මොහොතෙම ඇති වෙන නැති වෙන දෙයකට වඩා දෙයක් තිබ්බද? නමුත් අතීතයේ දේවල් අපි අල්ලන් ඉන්නේ අපි අර අවිද්‍යාව නිසා අපි ගණට ගත්ත හින්දාද? මෙන්න මේ වගේ අමුතු දෝලණයක මම දැන් යනවා ස්වාමින් වහන්සේ. ඒ තමයි මගේ පරියංකය. හැබැයි එදිනෙදා ජීවිතය ගැන දැන් මේ අත්විඳින දේවල් අතර එදිනෙදා ජීවිතය ගැන කිව්වොත් ස්වාමින් වහන්සේ මට එතකොට මේ පරියංකයටම තව වචනයක් දෙකක් ඉදිරිපත් කරොත් ස්වාමින් වහන්සේ දැන් මේ වගේ අමුතු තත්වික මනස යන වෙලාවේ මේ පහුවෙච්ච පෝය දවසේ මං සිල් අරගෙන ගෙදරම සිල් අරන් ගෙදරම භාවනා කර කර ඉඳලා නැගිටලා ගිහිල්ලා කියන්නේ උදේ වරුම භාවනා කරලා වොකින් සිටින් මං පුටුවක ඉඳගෙන බණක් දාගත්ත විතරයි ස්වාමීන් වහන්ස අර මගේ හිතේ මේක මෙතර වේගෙන් යන්නේ මේක මෙහෙම වෙන්නේ මොකද ඔහොම කියන එකට නිකන් එකපාරට උත්තරයක් ආවා වගේ දෙයක් එකපාරට සිද්ධ වුණා. නමුත් එක්වරක් සිද්ධ වුණ හින්දා මං ඒක ගැන මෙතන වார்த்தාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් ඒ ඒ සිදුවීමත් සමග ලෙන්ස් එකක දැන් අපි දුර බලන කන්නඩියක් දාලා කුරුල්ලෙක් දිහා බලනකොට පේනවා දුර ඉඳලා. තවත් වැරදිලා ලෙන්ස් එක තවත් වැඩිපුර කරකුවාම තවත් ක්ලිය පෙවුනා වගේ දැන් එදිනෙදා ජීවිතේ දේවල් වල තවත් ක්ලිය පිච් එකක් පේනවා කියන එක මට එතන ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අතර එදිනෙදා ජීවිතේ දී මට සිදුවෙච්ච දෙයක් මේකම සඳහන් කරන්න ඕනේ. මේ මගේ මොබයිල් එකත් එක්ක මම වැඩ කරන එක එච්චර හොඳ නෑ. නමුත් මම එක දවසක් YouTube එකේ බණක් අහන්න කියලා බලන්න ගිහිල්ලා එකපාරට අත ගියා හින්දි සින්දුවකට. ඉතින් මම එකපාරට අවුරුදු ගානකට පස්සේ මෙහෙම දෙයක් ඇහුණේ නම් මම ආ කියලා එක දිහා ආගෙන හිටියා. පොඩි කෙටි එකක්. ඉතින් අහගෙන ඉඳලා සුමානකට ඉතර පස්සේ මේක මට රැව් දෙනවා කනේ.
ඊට පස්සේ සවනාද මට නැවත ආසාවක් ආවා ආ YouTube එකට ගිහලා බලන් කහන්න මේ එකක් ඔන් කරන්න. නැවත ඔන් කරා. නැවත පොඩි වෙලාවක් ආස්වාදයක් වින්දා. එතකොට එදා ඒක ආස්වාදයෙන් විඳලා පැය දෙකක් යනකොට මේක නැවත වරක් කනේ රැවුදෙන අර ආදීනේවි අමු අමුවේම මම දැකගත්තා. මේක මම නැවත වරක් කරා. නැවත වරක් ආස්වාදයේ එක තවත් ළඟින් මේ ආදීනේවි මම පජානාති වෙනවා මට දැන් ඒක. ඉතින් දැන් YouTube එකට ගියා කියලා මට අර බටන් එක ප්‍රෙස් කරලා අර කහන්න ඕනේ නෑ. මං හිතුවා මට මගේ වார்த்தාවේ මං ඒකත් සඳහන් කිරීම වැදගත් කියලා ස්වාමීන් වහන්ස. මේ තමයි මගේ වார்த்தාව. අවවාදය දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්ස. ඒකේ සක්මන කොහොම හරි නැගේ විදිහට කරන එක බොහොම වැදගත්. සක්මන නවත්තන්න නැතුව ඉතින් පර්යංකයේ තමයි විශේෂයෙන් කරුණු කාරණා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒකේ සඳහන් වෙන දේ තමයි කොහොමත් පර්යංකයට ඉඳගන්නේ, පර්යංකයට යොමු වෙන්නේ මේ ගැහීම කියන තත්ත්වයේ ඉඳගෙන. ගැහීම දැනෙනවා කියලා කියන්නේ ඇතිවීම නැතිවීම දැක දැක සක්මනේ පරයන්කේ ඉන්නවා කියන එක. ඉතින් එහෙම ඇවිල්ලා ටික වෙලාවක් මේක දිහා ගියාට පස්සේ නිින්ද ගියා වගේ ෆ්‍රීස් වුණා වගේ දැනෙනවා කියලා කියන්නේ අපි මේ වෙන ක්‍රියාවලියේ ඒ මොකද ඒකේ ස්පීඩ් එකට අපි අහු වුණාට පස්සේ අපිට වෙන කිසිම දෙයක් බාහිර ලෝකේ බලන්න නැහැ, බාහිර ලෝකයක සම්බන්ධ වෙන්න දෙයක් නැහැ. ඊට වැඩිය බොහෝම ශීඝ්‍රව සිද්ධ වෙන දෙයක් අපි ඇතුලේ තියෙනවා. එතකොට ඒකට හිත සම්පූර්ණයෙන් යොමු වුණාට පස්සේ අපි දන්නේම නැහැ ඒකට අපි ලොක් වෙලා වගේ ඉන්න 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 ගතියක් එනවා. ඉතින් ඒ ගතියේ ඉද්දී අපිට හිතනවා සතිය නැති වුණාම සතිය නැති වෙලාද කියලා හිතෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ මේ ගැහීමට තවත් ලඟ වෙලා බලනවා කියන කතාව කියුවේ. එහෙම ආයේ විශේෂයෙන් උත්සන්න ආසන්න වෙලා නොබැලුවත් ඒ වීසුනා කියන තත්වයේ එහෙම ඉන්නවා කියන එකට සතුටුමත් වුණත් අන්තිමට ඔය ඒ ගැහීම කියන එක ආයෙ මීට මතුවෙන්න පුළුවන්. ඒ සතුටුමත් වෙන නිසා කෙසේ වෙතත් මෙතන ගැහීමට තව ටික උත්සන්න ආසන්න වෙලා බඳපු නිසා දැන් ආයෙ පේන්න පටන් ගන්නවා. ලඟ වෙලා බලද්දි මේක ඇති වෙනවට වැඩිය නැතිවීමක් තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ කියලා. මොකද ඒක ඒ තරම් වේගයෙන් සිද්ධ වෙනවා. වේගයෙන් සිද්ධ වෙනවා වගේම අනිත් පැත්තෙන් අපි මුකුත් නොකර සතියෙන් ඉන්න නිසා, සතියෙන් ඉන්නවා කියලා කියන්නේ අපි සංස්කාර කරන්නේ. සංස්කාර කරන්නේ නැතුව ගියාට පස්සේ ඒක පදනම් කරගෙන විඥානයක් හැදෙන්නේ නැහැ. විඥානයක් හැදෙන්නේ නැති නිසා ඒක පදනම් කරගෙන එතනින් එහාට නාම රූප කියන ක්‍රියාවලියට යන්නේ නැහැ. ඒ ක්‍රියාවලියට යන්නේ නැති වුණාම එක පැත්තකින් අපි නාම රූප ක්‍රියාවලිය නවත්තලා අනිත් පැත්තෙන් දැනටමත් හැදිලා තියෙන නාම රූප ක්‍රියාවලියේ නැතිවීම පේන්න පටන් ගන්නවා. එතකොට ඒ නැතිවීම පේන්න පටන් ගද්දී අපිට දෙපැත්තකින් මේ නැතිවීම කියන එකට රුකුල් ලැබිලා තියෙනවා. ඒක පොතේපතේ සඳහන් වෙලා තියෙන්නේ බලන් ඉන්න හිතත් නැති වෙනවා, බලන අරමුණත් නැති වෙනවා කියන එක. ඉතින් බලන් ඉන්න හිත නැති වෙනවා, අරමුණ නැති වෙනවා කියලා කියන්නේ අර සංස්කාර නැවතීම නිසා අපිට ඉතුරු වෙලා තියෙන්නේ දැනට ඇති වෙච්ච එක නැති වෙන එක, පේන එක පමණයි. ඉතින් ඒක දිහා එහෙම බලන් යද්දී මේ මොහොතට හොඳටම හිත වැටුණාට පස්සේ අපේ හිත අතීතයෙන් අනාගතයෙන් දෙකෙන් මිදෙනවා. ඒ මිදුණාට පස්සේ අපිට හිතෙනවා අතීතය කියලා දෙයක් තිබ්බද කියලා හිතෙන එක සාධාරණයි. මොකද හැම තිස්සෙම අතීතයේ අපි කරන්නේ මොකද්ද? අතීතයට යන හැම දෙයක්ම අපි ගැටයක් ගහලා බැඳ ගන්නවා තමන් එක්ක, මම එක්ක.
මේ මොහොත එක්ක බැඳගන්න. ඉතින් ඒ ගැටයක් ගහලා බැඳගන්න එක තමයි උපාදානය කියලා කියන්නේ. ඒක තමයි තණ්හාවෙන් කරන කාර්යය. ඉතින් මෙතන ඒ තණ්හාව ෂේ වෙලා ගියාට පස්සේ උපාදානය අයින් වුණාට පස්සේ අපිට ගැට ගහලා අල්ලගන්න දෙයක් නැහැ. එතකොට මේ අතීතය කියලා දෙයක් නැහැ. අතීතය විතරක් නෙවෙයි අනාගතය කියලා දෙයක්වත් නැහැ. මේ වර්තමානයේ ඒ තරම් වේගයෙන් සිද්ධ වෙන යමක් විතරයි මෙතන තියෙන්නේ කියන එකට හිත යනවා. ඒ හිත ගියාට පස්සේ ඔය වගේ හිතුවිලි එනවා කියලා කියන්නේ ඒ තියෙන තත්වය තමන්ට තේරුම් ගැනෙන ක්‍රමයක්. එහෙම නැත්නම් ධර්මය මතක් වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒව ආවට පස්සේ හුඟක් ඒව පස්සේ යන්නත් නරකයි. ඒකටත් සතිමත් වෙන්න ඕන. මොකද ඒ හරහා නැත්තම් අපිව ප්‍රපංච ගෙතීමකට යන්න පුළුවන්. ඒ හින්දා ඒකත් ආපුවම ඒකටත් සතිමත් වෙන්න තමයි තියෙන්නේ. ධර්මයේ නෙමෙයි මොක වුණත් නැත්තම් ඒක හරහා මම හදා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි එදිනෙදා ජීවිතයට ගినాම එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන දේවල් බොහොම විවිධලි දකින්නේ. දැන් මේවා දැකලා අපිට පේනවා නැතිවීම විතරක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය බොහොම ලස්සනට පේන්න පටන් ගන්නවා. අතීතයක් තිබ්බද නැද්ද කියලා, අතීතයක් තියෙනවද කියන ප්‍රශ්නේ දැන් තමන්ගේ දෘෂ්ටියට එල්ල වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කිසි දෙයක අරගෙන යන්න දෙයක් නැහැ, කිසි දෙයක අල්ලගන්න දෙයක් නැහැ. මේ ශූන්‍යත භාවය, එහෙම නැත්නම් මේ වගේ ඔය වචන 40කින් විස්තර කරලා තියෙනවානේ. මේ මේ සිද්ධ වෙන දේවල් මේවා නිකන් අල්ලගත්තොත් gaduwak විතරයි, අල්ලගත්තොත් දෙඩක් විතරයි, අල්ලගත්තොත් කරදරයක් විතරයි කියන මනස නිසා මේ දේවල් තවත් අතෑරෙනවා. ඒ අතෑරීම නිසා දේවල් අතාරින්න 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 අපිට වඩා පැහැදිලිව පේන්න පටන් ගන්නවා මේ මොහොත. ඒක තමයි එතකොට එදිනෙදා ජීවිතේ බොහොම ක්ලියර් පික්චර් එකක් දකින්නවා කියලා කියන්නේ. මේ මොහොත පිරිසිදු වෙනවා, හිත පිරිසිදු වෙනවා, හිතේ අල්ලගන්න දේවල් අඩු වෙනවා කියන එක. ඒක තමයි දෙන්න තියෙන කමෙන්ට් එක. හොඳමයි ස්වාමීන් වහන්ස, බොහෝ පින් සිදු වෙනවා. මේ කරන සේවය ඉතා අනර්ගයි. ඒ කියන්නේ අපිට අර සවන පින්තුර දානවා හැම තිස්සෙම ඉස්කෝලවල ළමයිගේ සතිමත් භාවනා වැඩසටහන්. එතකොට හිතෙනවා ආනේ කොතරම්නම් සේවයක් ස්වාමීන් වහන්සේ ලෝකෙට කරනවාද කියලා. ඉතින් මෙසේ මේ වගේ සේවයක් කරන ස්වාමීන් වහන්සේට නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා මේ භවයේදීම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. අපි පින්තූර දාන එක ගෲප් එකේ නැවත, මොකද සමහරු පින්තූර දාන්න එපා කියනවා වගේ අදහසක් ඉදිරිපත් වුණා. ඉතින් සමහරු පින්තූර දාපුවාම කාලයක් තිස්සේ ගෲප් එකේ ඊට පවා අයින් වුණා. සමහරලාට කරදරයක් වෙන්න ඇති. ඒ හින්දා පින්තූර ටික Facebook එකට විතරක් දැන් අපි සීමා කරලා තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මාව ඔෆ් කරනවාද ස්වාමීන් වහන්ස ඔතන? ඒ කියන්නේ අර මට අන්න බලන්න මටම කරගන්න පුළුවන්ද බලන්න ඉන්නේ ස්වාමීන් වහන්ස. පුළුවන් පුළුවන්. ඔක හරි. දැන් හරි. හොඳයි. අපි යනවා තුෂාරි නෝනට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. මං සක්මන් භාවනාව ගැන කිව්වොත් සක්මන වෙනතට වැඩිය මට හිතෙනවා දැන් සතියෙන් කෙරෙනවා කියලා. ඉතාමත්ම හොඳට දැන් කකුල් වල අර බර ට්‍රාන්ස්ෆර් වෙන හොඳට පේනවා. හැම තැනකටම යන ඒවා ගානට ඒව හරියට පේනවා. ඊට පස්සේ කකුල උස්සලා අනිත් පැත්තට අනිත් කකුල යනකොටත් මේ කකුලට කකුල තද වෙනවා. දැන් මේ කකුල බුරුල් වෙන ගතිය ඒව ඔක්කොම අර ඉතා සියුම්ම පේනවා. ඊළඟට කකුල ඉස්සරහට යනකොටත් මට තේරෙනවා මේ එනර්ජි එකකින් තල්ලු කරන එක ඒක හොඳට ඒකත් තේරෙනවා ස්වාමීන් වහන්ස. ඊළඟට කකුල් වල
තද ගති, බුරුල් ගති, කකුල නිකන් දණ්ඩක් වගේ, යකඩයක් වගේ මුළු කකුලම වෙනවා. ඒ වගේ ඒවත් තීරෙනවා. ඊට අමතරව සිතුවිලි එනවා ගොඩක් අඩුයි. ඒ අර කකුලේ ක්‍රියාවලියෙම තමයි හිත ගොඩක් වෙලාවට තියෙන්නේ. يعني comparatively බැලුවම සක්මනේදී ගොඩක් සිතුවිලි අඩු වෙලා කියලා තේරෙනවා. ඊට අමතරව ඇඟ ඇඟේ කියන්නේ උස ප්‍රමාණය මට හොයාගන්න බෑ, ඒ වගේ දේවල්ත් වෙනවා. නිකන් අමුතු කෙනෙක් ඇවිදිනවා වගේ තේරෙනවා. එහෙමත් වෙනවා. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ සක්මන යන්නේ. පරයන්කයක් කියනද ස්වාමීන් වහන්සේ? ඔව්. පරයන්කේදී මනපාන මේ හුස්මට හිත ගිහිල්ලා හුස්ම දිහා මම බලාගෙන ඉන්නවා. එතකොට හුස්මේ අර අඩු වැඩි වෙන දේවල් පටන් ගැන්ම ඒ ඔක්කොම පෙනිලා හුස්මයි කියන්නේ හුස්මත් එක්කම සමහර වෙලාවට අර මූණවල් වල නිකන් වාතය පිබිලා වගේ නිකන් මූණ පිපිරෙන්න යනවා වගේ එහෙම දේවලුත් වෙනවා. එහෙම වෙලා ඒක අඩු වැඩි වෙන ගමන් ඒත් එක සිතුවිලි වලටත් යනවා. ගොඩක්ම සිතුවිලි ස්වාමීන් වහන්සේ මට දැන් තේරිලා තියෙන්නේ මේ අනාගතේ. දැන් ඉස්සර මට තිබුණ ගොඩක් අතීතය ගැන පසුතැවීම් ගොඩක් තිබුණා. දැන් ඒව එකක්වත් එන්නේ ඔක්කොම එන සිතුවිලි මට තේරෙනවා එන්නේ අනාගතය ගැන. ඒක කියන්නේ plans මේනවා. ඉතින් එන ගමන් ආවට මම ආපහු මට පුළුවන් වෙනවා මේ ඉක්මනටම මේ plan එක එන ගමන්ම මට ආපහු මේ ආශ්වාස ප්‍රශ්වාසයට හිත ගන්න. දැන් අද එහෙම ගිහිල්ලා ගොඩක් වෙලාවට ඊළඟට යන්නේ වේදනාවට යනවා. අද වේදනාවයි වේදනාවට යනවා. වේදනාව චුට්ටක් වෙලා යනවා, වේදනාව දැනෙන්නේ නැතුව යනවා. ආපහු ප්‍රශ්වාසය එකක් දෙකක් එනවා, ආපහු වේදනාවට යනවා. ඒක චක්‍රයක් වගේ දිගටම යනවා. එහෙම යන අතරේදී මට අර එක වෙලාවකම ස්වාමින් වහන්සේටත් කියලා තිබුණේ අර මට නිකන් බඩ දඟලලා නිකන් නෝෂියස් වගේ වෙනවා කියලා. ඒක ඉඳ ගත්ත එක පාට මට ඉන්නේ එක පාට නික ඔලුවට ආවේ මක ඇඟේ මොකක් හරි ලෙඩක්ද කියලා. මේ මාහරි කාපු එකක්ද එහෙම කියලා එක පාට මට මතක් වුණා නේ මේක ගණන් ගන්න ඕනේ නේ let it be කියලා. අරක දිහාම බලාගෙන හිටියා. ඔහොම තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. අන්තිමට මේ බෙල් එක වදිනකොට මට තේරුණා මගේ මේ සිහිය තිබුණේ නිකන් මගේ ඔළුව නොඩ් වෙනවා. නොඩ් වෙනවා දිගටම නොඩ් වෙන ගැති වේගින් 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 යනකොට බලාම එක වැදුනා. ඒක තමයි ස්වාමීන් වහන්සේ අද වුණේ. Right. හොඳයි. මේකේ සක්මන ගත්තහම සක්මනේ සක්මන සිදිය යුතු ආකාරයට සිද්ධ වෙනවා. ඒ සතියෙන් සක්මන කෙරෙනවා කියපු එකට අවශ්‍ය කරන තොරතුරු සම්පාදනයේ වුණා මේ වේට් ට්‍රාන්ස්ෆර් එක. එතකොට කකුල බරගතිය දැනෙනවා කියනවා. ඒ කකුල ධාතු ලක්ෂණ දැනෙනවා කියන එක. එතකොට සතිය කකුලට හොඳට සිහිය පිහිටවාගෙන ඉන්න නිසා සිතුවිලි වලිනුත් ලොකු බාධාවක් නැහැ කියන එක. මේ හැම දෙයකම හිත තියාගෙන වෙන දෙයට වෙන්දෑරලා බලන් ඉන්න මනසක් හැදිලා තියෙන නිසා පොඩ 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 තමන් දෙයක් කර කර හිටියා. ඒ කරන දේ පවා සංඥාවල් ගන්න නැතුව ඉන්න නිසා මනස සංඥාවල් වලින් අයින් වෙන ගතියක්. අන්තිමට රක්මනී වරෙද්දි කියවුණා තමන්ගේ උස ප්‍රමාණය පවා තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තමන්ගේ උස ප්‍රමාණය තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මේ මෙතන මම කියලා කෙනෙක් ඉන්නවද කියන සංඥාව පවා නැති වෙනවා. එහෙම නැති වෙන්නේ අපි නිකුත් නොකර වෙන දෙයට වෙන්දාරලා බලාගෙන හිටියට පස්සේ මනසේ වෙනසක් ඇති වෙනවා. ඒ මනසේ වෙනස ඇති වෙන එක තමයි ඔය සුප්‍රමාණිය තේරෙන්නේ නැහැ කියලා කියන එකෙන් කියන්නේ. ඉතින් මෙහෙම දේවල් සිද්ධ වෙද්දී සමහරු තක්කුමුක්කු වෙනවා, සමහරු බය වෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙද්දී අපිට මේ වගේ දේවල් අමුතු දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා දැන් දන්න නිසා සූදානම් ශරීරයෙන් යන්න ඕනේ. හැමතිස්සෙම උස ප්‍රමාණියම ගැන නෙමෙයි, මීට වැඩිය දෙයක් වුණා. සමහරලාට අඩියක් උස්සලා අඩියක් තියද්දී අපිට දැනෙන්න පුළුවන් උස්සපු අඩිය කකුල නැහැ කියලා. එතකොට බිම තියන්න බයයි හිතෙන්න පුළුවන්. ඒ වගේ දේවල් පවා වෙන්න පුළුවන් කියන මනසින් සූදානම් වෙලා යන්න ඕන. එහෙම ගියාම අපිට ඉදිරියට මොන දේ වුණත් සතිය උදව් වෙලා
අපේ මනසේ ශක්තිමත් භාවයක් ඇති වෙනවා. ඉතින් එහෙම ඕම දිගටම සක්මන් කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. පර්යංකයේදී කියවුණා හුස්ම විවිධාකාරයට හුස්ම දැනෙන්න පටන් ගන්නවා කියන. ඒ හුස්ම දිහා බලන් හිටියට පස්සේ වැඩිපුරම එතන කියවුනේ කයේ දේවල් වලට වැඩිය නාමපැත්තට හිටගිය කතාවක්. සිතුවිලි වල වෙනස්කම ඉස්සරට වැඩිය දැන් සිතුවිලි වල තියෙන වෙනස්කම අහුවෙලා තියෙනවා. අතීතයෙන් දැන් හිත අයින් වෙලා දැන් හිත අනාගතයට පැන්නා කියන එක දැකලා තියෙනවා. ඉතින් එහෙම ප්ලෑන්ස් හැදෙද්දී අපි ඒකට ප්ලෑන්ස් හදනවා කියන එකට හිතට ප්ලෑන්ස් හදන්න ඇරලා අපිට බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙම බලාගෙන ඉන්න නිසා ඒ ප්ලෑන්ස් වල තියෙන සිලිලාරය, ප්ලෑන්ස් වල තියෙන වැදගත්කම අඩු වුණාම නැවත වරක් ප්ලෑන් කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි, අපි ඉස්සරහට කරන සංඥාවක්. ඉතින් ඒ ඔය චරිතයේ පොඩ්ඩක් සංඥා පැත්තෙන් යන චරිතයක් වගේ. ඒ සංඥාවල් ටික නැතුව ගියාට පස්සේ සංඥාවල් වලින් අපි කරන්නේ අපි යම් ආකාරයක වේදනාවක්, යම් ආකාරයක සුඛයක් විඳින හරි හොලිඩේ යන්න, මෙහෙ හොලිඩේ යන්න, අතන ගෙවල් හදන්න, මෙතන ගෙවල් හදන්න, මේ විදිහට ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝස් වෙනස් කරන්න, ඔය වගේ විකාරණ එන්නේ. ඉතින් ඒ වගේ ඒවයින් අපි යම් වේදනාවක්, යම් සැප වේදනාවක් විඳින. ඒකට අර ප්ලෑන්ස් ටික මේ ගහන ප්ලෑන්ස් වලට සතිමත් වුණාට පස්සේ සැප වේදනාව අඩු වෙනවා. ඒ සැප වේදනාව අඩු වෙලා ගියාට පස්සේ ඊට පස්සේ මේක ගහනවා දුක් වේදනාව. සැප වේදනාව අඩු වෙනවා කියලා කියන්නේ දුක් වේදනාවට කිට්ටු වෙනවා කියන එක. ඊට යට තියෙන යට මට්ටමේ තියෙන ගැඹුරු මට්ටමේ තියෙන දුක් වේදනාවල් මතුවේ. ඉතින් ඒ වේදනාවල් මතුවලා ඒකට සතිමත් වුණාට පස්සේ ආයෙ හුස්ම රැල්ලට යනවා. ආයෙ අර වේදනාව යනවා. ඉතින් මේ සයිකල් එකට අහු වෙනවා. ඉතින් මේ සයිකල් එකට අහු වෙනවා කියලා කියන්නේ දැන් නාම රූප කියන ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳට මික්ස් වෙනවා. මික්ස් වෙද්දී අපි කාලේ යන්න අපිට මේ හුස්මේ ඉන්න කාලය අඩු වෙනවා, වේදනාවේ ඉන්න කාලය අඩු වෙනවා, ප්ලෑන්ස් වල ඉන්න කාලය අඩු වෙනවා. මේ සයිකල් එකට අපි අහු වෙනවා. ඒ සයිකල් එකට අහු වුණාට පස්සේ දැන් ඉස්සෙල්ලා වගේ හුස්ම කියලා කියන්නත් බෑ, වේදනාව කියලා කියන්නත් බෑ, හිතුවිලි කියන්නත් බෑ. මේක එනර්ජි ලේයර් එකකට කිට්ටු වේගන කිට්ටු වේගන එද්දී අපි අර දන්න දේවල් අපේ මනසෙන් අයින් වෙන නිසා මනසට දරා ගන්න බෑ, මනසට හිතා ගන්න බෑ දැන් මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවට නෝෂිය ගතියක් එනවා. මේ අපේ තියෙන සංඥා ටික ඔක්කොම නැති වෙලා යන නිසා, අපි හිතපු පදනම දෙදරන නිසා, විඥාණයට ඉඳ හිටින්න තැනක් නැති නිසා අපි පොඩ්ඩක් කලබල අලකොල වෙනවා. ඉතින් ඒ ගතිය එනවා කියලා කියන්නේ ඉතින් අනිවාර්යෙන් නෝන කිව්වා වගේ අපි එක පාටම හිතන්නේ දැන් මොකක් හරි ලෙඩක් මතු වෙලා තමයි. ලෙඩක් මතු වෙලා කියනවට වැඩිය අපේ මේ තියෙන සංඥා උපාදාන ස්කන්ධය ගෙවිලා යනවා තමයි සිද්ධ වෙන්නේ. ඕක වෙනවා කියලා දන්න නිසා, ඔය හා සමාන සිද්ධියක් මේක ඉස්සෙල්ලා තියවිලා තියෙන නිසා ඒ කර්ම කාරණා සම්පාදනය වුණාම ඒක නැවත 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 එනවා. අපි දැන් ඕකට මූණ දෙන්න බලාගෙන සූදානම් ශරීරයේ එළඹ සිට සිහිය තියාගෙන ඔය භාවනා කරන විදිහ දෙකම භාවනා කරාට එතකොට ඕකේ අලුත් පිටුවක් හිමීට හිමීට පෙරලෙන්න ඉඩ තියෙනවා. උසේ වේවා කියලා අපි යනවා. ඒ ගැන මොන හරි කියන්න තියෙනවා නම් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ එක්කෙනාට යනවා. ස්වාමීන් වහන්සේ උමට තේරුණ හිම කරගෙන යන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නදරනෝන. එහෙමයි ස්වාමීන් වහන්සේ, අවසරයි ඇහෙනවා කියලා හිතනවා. ඔව් හෙළි. ආ ස්වාමීන් වහන්සේ මම මගේ ලාස්ට් ටයිම් මම ඉදිරිපත් කරන කමඨහන් වார்த்தාව, එතකොට මම කිව්වා මම මධ්‍ය රක්ෂයක් කරා යොමු වෙනවා කියලා. මැදකට යනවා, මැද එතකොට මම කිව්වේ මැද මැද ඉන්න එක හරි අමාරුයි, ඉදිකට තුඩක ඉන්නවා වගේ, ඩොග්ගල් බිමට ඇදම් වැටෙනවා ඒක දකින්න. එහෙම එහෙම ඉන්නවා. ඊට පස්සේ දැන්
දැවක මං කියලා මට මතක විදිහට මාසයකට වැඩි. ඊට පස්සේ දැන් එහෙමම දැන් පරයන්කය මුකුත් කරන්නේ නැහැ. නිකන් ඔහෙ ඉන්නම් වාලේ ඉන්න එකනේ කරන්නේ. ඔහොම ඉන්නකොට දැන් ඔය මධ්‍ය ලක්ෂ්‍ය කියන එක මට දැන් කම්ෆර්ට් සෝන් එකක් වගේ දෙයක් වෙලා කියලා මට පස්සේ හිතුණා. මේ ඒ කියන්නේ දැන් එතනින් වැටෙන්නෙත් නැහැ. එතන ඉහිටියට එතන නිකන් කිසි අර මේ කිසි අවසරයි ස්වාමීනාස. එතන හිටියට එතන ඉන්න බවට ලොකු නිකන් ලොකු නම් ලකුණු කිරිල්ලක්වත් එතන සිරිලාරයකුත් නැහැ. දැන් එතන නිකන් ඔහේ ඉන්න පුළුවන් මධ්‍ය ලක්ෂයේ. එහෙම ඉන්නකොට සමහරක් දවසට තවත් ඉස්සරහට යනවා කියලා හිතෙනවා. ගැඹුරට තවත් ඉස්සරහට යනවා කියලා ওই විදිහට යනවා. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක මට ලොකු ප්‍රශ්නිකුත් නෑද මන් දන්නේ. ප්‍රශ්නයක් නම් නෑ මට පේන්නේ. ඒ පිළිබඳව ඉතින් ඒක වார்த்தාවක් විතරයි. ඊළඟට දැන් කාලයක් ඉඳන්ම ඒක නම් කලින් පුරුදු වෙලා තිබුණා. පුරුදු කරා මේ නිින්ද යනකම් සතිමත් වෙන එක. ඇඳර ගිහිල්ලා ඒක මං එන්ජොයි නුත් කරා ද කියලත් මට හිතුණා ඉස්සර. දැනුත් එන්ජොයි කරනවා මන් දන්නේ. කොහොම හරි පුරුද්දට වගේ සතිමත් වෙලා ඉන්නවා නිින්ද යනකම්. ඒ යනකොට මේ මෑතකදී ඉඳන් මට හිතෙනවා මං මාව නැතිම වෙලා යනවා ඒ කොටස ඒ වෙලාවේ කියලා. මට මුලදී හිතුණේ නිකන් මට කන්න මන් සාමාන්‍යයෙන් කනවා අඩුයි රෑට ස්ටයිල් එකට තමයි නොකා ඉන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ කන් නැතුව ඉන්නකොට මට ඇඟට පණ නෑ වගේ ගතිත් තියෙනවා. එතකොට මං ඒක ඉවසාගෙන ඒක නිසා මට මේ නැති කුඩු වෙලා යනවද කියලත් මට මුලදි හිතුණාට මට දැන් හිතෙනවා ඒක එහෙම එකක් නෙවෙයි කියලා. නිකන් මාව නැති වෙලා හීනි වෙලා ඇඟේ ශක්තියත් හීන වෙලා වෙලා ගිහිල්ලා ඔහේ නිකන් මේ වෙලා යනවා මොකද්ද මන් දන්නේ. එහෙම නිකන් මේ වාෂ්ප වෙලා යනවා වගේ දෙයක් අන්න එහෙම දෙයක් වෙනවා නින්දට යන්න ඉස්සරින් ඔය සතිමත් වෙනකොට. මං හැබැයි ඒවට ඉඩ දෙන්නේ නැතුව මං ඉක්මන් කළ අසතිමත් වෙලා නිදා ගන්නවා. ඕක තමයි මම කරන්නේ ඒ වෙලාවට. මේ ඒ ටිකට අමතරව මට දැන් අද කමටහන වාර්තා අහන් ඉන්නකොට පොඩි ටිකක් කියන්න හිතුණා. විශේෂයෙන් ඔය නිර්මලා අක්කා කිව්වා මේ සිතුවිලි වල කතාවක්. මං ඉතින් ඔව පිළිබඳව ඔබ වහන්සේට මතක නම් මං බැනුන් ආහා සෑහෙන්න කරදර වෙවි සිතුවිලි පිළිබඳව කම්ප්ලේන් කරපු කෙනෙක්. ඒතර ඔබ වහන්සේ මට කිව්වා මුල බලන්නේ කියලා. මුල බලනකොට මට ඒකට මං අකමැති කෙනෙක්. මොකද මුල බලනකොට කෙලිම චේතනාවක් ඇවිල්ලා නවත්තවනවා. මං ඒක දැක්ක ඒ කාලේ දැක්ක නිසා මේ මට දැන් හිතෙනවා. මට මේ දැන් මේ කාලේ දැන් හිතෙන්නේ මට දැන් හිතෙනවා මුල බැරිල්ල කෙසේ වෙතත් සතිය තීව්‍ර කරාට පස්සේ මුල මැද ඇග ඔක්කොම පෙනින් යාංගීම් ඔක්කොම ටික දර්ශනපතේට අහු වෙනවා කියලා මට දැන් හිතෙනවා. ඒකට මං කරන්න ඕන කවුරු හරි අහුවති මං කියන්නේ සතිය තීව්‍ර කරන එක තමයි මම කරේ කියන එක. එහෙම නිකන් අත්දැකීමක් මට මේ කාලේ ලැබෙනවා. මේ ඒක තමයි සිතුවිලි කියලා කියලා මට කියන්න තියෙන. තව කෙනෙක් කිව්වා සංගීතයක් ගැන සිහිඳි සින්දුවක් ඇහුවා. ඉතින් ඕවා මං කරන දේවල්නේ. ඉතින් සංගීතය කොහොමත් ඇඟේ යට ඇත මේ part of the life surface level එක නෙමෙයි මම මේ කියන්නේ. සිතුවිලි ඇතරේ සංගීතය තමයි ප්‍රධාන ස්ථානයක් ගන්නෙ මගේ ජීවිතේ. මං දන්න ජීවිතේද කියලා ඒක කොහොමරි සංගීතයත් එක්ක තමයි ඉන්නේ. නමුත් මම වෙලාව සමහරක් වෙලාවල් දකින්න සංගීතය නැති වෙලාවල්. ඉතින් ගීතයක් හරි මියුසික් කාණ්ඩයක් හරි හින්දි හරි ඕන එකක් එහෙම නැති අවස්ථාවල් දැන් දකින්න. ඒ වෙලාවට මම ඒ දවස්වල පුදුමත් වුණා මම ආමා සින්දු නැතුවත් ඉන්නවනේ කියලා. එච්චරටම තියෙනවා. නමුත් ඒ පිළිමත තියෙන පසුතැවිල්ල දැන් නැතර වෙලා තියෙනවා. ඒ ඊළඟ කමටහන් එකට කියපු දෙයට තමයි මම ඒක නිකන් මගේ අත්දැකීම ඉදිරිපත් කරේ. එච්චරයි. පින් සිද්ධ වෙනවා. මේක මුලින් වාර්තාව ඉදිරිපත් වුණේ මධ්‍ය ලක්ෂ්‍යයකට යනවා කියන කතාවෙන්. ඒ ගිහින් ඒ මධ්‍ය ලක්ෂ්‍යයේ ඉන්න අමාරුයි කියන කතාවක් කියවිලා පස්සේ කියවුණා ඒක තමන්ගේ කොම්ෆර්ට් සෝන් එක බවට පත් වෙනවා. ඉතින් එහෙම කොම්ෆර්ට් සෝන් එක බවට පත් වෙනවා කියලා කියන්නේ මධ්‍ය ලක්ෂ්‍යයට ගිහින් දැන් අපිට හැකියාවක් තියෙනවා මධ්‍ය ලක්ෂ්‍යයේ වේගුලන් නැතුව ඉන්න. සාමාන්‍යයෙන් මධ්‍ය ලක්ෂ්‍යයට ගියාට පස්සේ මුලින් තමයි ඒකේ අමාරු ගතිය තියෙන්නේ. මොකද අපි එතනට හුරු වෙනකම් හරියට ඈත
කණු දෙහෙක ප්‍රපාතයක් හරහා බැඳලා තියෙන ලණුවක ඒ ලණුවේ මැද්දට ගිහින් අපි වැටෙන්නේ නැතුව ඉන්නවා කියන එක කිසිම ආධාරකයක් නැතුව ලේසි පුතෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඒ තරමටම මේ පටිච්චසමුප්පාදය කියන ලණුවේ තමයි අපි දිගටම ඉන්නේ. දැන් මෙතන අවස්ථාවක් එනවා මේ පටිච්චසමුප්පාදය කියන ලණුවේ දිගටම යනවා වෙනුවට ඒකේ දිහා මේ වෙන සංසිද්ධිය දිහා බලාගෙන ඒ බලාගෙන හිටියාම සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාදය හැදෙන එක නවතිනවා. හැදෙන එක නැවතුණාට පස්සේ මේ නවතිච්ච එක දිහා බලාගෙන ඉන්න එක ලේසි නෑ. ඉතින් ඒක තමයි මේ බුදුහාමුදුරුව කියන්නේ එක තැනකදී මේ සතිය තීව්‍ර කරගන්න පුළුවන්. හරියට මේක සතිය සම්බන්ධයෙන් දීලා තියෙන්නේ උදාහරණ කියලා මතක නැහැ. මේක මේ හරියට ඉදි කට්ටක් කෙලින් කරලා ඒ ඉදි කට්ට උඩ අබෑටයක් බැලන්ස් කරනවා වගේ වැඩක්. හැබැයි ඒක කරන්න පුළුවන්. පොඩ 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 හිමීට 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 ඒ කරගෙන ගියාට පස්සේ අපිට කලබල ගතිය අඩු වුණාට පස්සේ වෙන දෙයට වෙන්න ඇරලා මම කියන සංකල්පය දිය වෙලා ගියාට පස්සේ මමයා නැති වෙලා ගියාට පස්සේ අපිට පුළුවන් අබෑටේ ඉදි කට්ට උඩ බැලන්ස් කරගන්න. ඉතින් එහෙම ගියාට පස්සේ මේ මධ්‍ය ලක්ෂයේ අපිට මම නැති නිසා දේවල් වලට තණ්හාව ද්වේෂය නැති නිසා එතන නැචුරලි කම්ෆර්ට් සෝන් මේ වෙලාව ඒ මැද්දේ ලක්ෂය හැම තිස්සෙම නැවුම් ඒ නැවුම් ගතියෙන් අපිට දිගටම ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්න පුරුදු වුණාට පස්සේ අපේ සම්පූර්ණ චින්තන රටාව වෙනස් වෙනවා. අපේ සම්පූර්ණ දෘෂ්ටිය වෙනස් වෙනවා. මෙච්චර කල් දෘෂ්ටිය හැදිලා තිබුණ නිත්‍යයි කියන දෘෂ්ටියෙන් අයින් වෙලා අනිත්‍ය කියන දෘෂ්ටිය සතුටෙන් බාරගන්න. සාමාන්‍යයෙන් අනිත්‍ය දැක්කහම අපි ඒක සතුටෙන් බාරගන්න නැතුව ගියාම තමයි ඔය නෝෂියා ගතිය, එතකොට කලබල වෙන ගතිය, දාඩිය දාන ගතිය, පොල්මන් වෙන ගතිය එන්නේ. ඒවත් වැරදි නෙමෙයි. ඉතින් ඒ පාරේ කොටස්. හැබැයි මේක අපිට අනිත්‍ය කියන එක ඒ කම්ෆර්ට් සෝන් එකේදී මේවා නිත්‍ය නෑ අනිත්‍යයි කියන එක දකින්න පටන් ගන්නවා. මේවා මම නෙමේ කියන එක පේන්න පටන් ගන්නවා. එතකොට ආත්ම සංඥාව දිය වෙනවා. මෙතන මේවා අල්ලා ගැනීමෙන් සැපක් නෙමේ තියෙන්නේ, අතහැරීමේ තමයි නිදහස තියෙන්නේ කියලා දැනුණාට පස්සේ අපිට සම්පූර්ණයෙන් මෙච්චර කල් ජීවත් වෙච්ච සංඥාව ගෙවිලා, ඒ සංඥාව ගෙවිලා යන එක පුදුමාකාර සහනයක් ගෙන දෙනවා. ඉතින් ඒ හින්දා තමයි එතන මේ කම්ෆර්ට් සෝන් එක වෙන්නේ වෙනවා කියලා කියන්නේ. ඉතින් හුඟ දෙනෙක් පොතන්ට ඇබ්බැහි වෙනවා. ඒ ඇබ්බැහි වීම තමයි බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා සිද්ධ වුනේ. ඒ සිද්ධ වීම නිසා මේ මධ්‍ය ලක්ෂය කියන එකත් අනිත්‍යයි. ඒ මධ්‍ය ලක්ෂ්‍ය අනිත්‍ය වෙන එක දරා ගන්න බැරුව ගියා බුදුහාමුදුරුවන් ඉස්සෙල්ලා කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට හිමාලයේ ගිහින් ෆ්‍රීස් වෙලා ඉඳ සිද්ධ වුණා. බුදුහාමුදුරුව ගන්නන්නේ මේ මධ්‍ය ලක්ෂ්‍යට ගියාමත් උඹට මධ්‍ය ලක්ෂ්‍ය වුණත් දිගටම ඉන්න බෑ. ඕකත් නැති වෙනවා. ඒ නැති වෙන එකටත් හිත හදා ගනින් කියන එක තමයි බුදුහාමුදුරුව කියන්නේ. ඉතින් ඒක තමයි මේ ඔය නින්ද යද්දී සිද්ධ වෙන කතාවේදී කියන්නේ. මේ වගේ මනස සියුම් වෙලා තියෙන කෙනෙකුට නින්දට ගියාට පස්සේ නින්ද කියලා කියන්නේ අපි පූර්ණ විවේකය ගන්න වෙලාව. ඒ විවේකය ගන්න වෙලාවේදී සතිමත් වෙන අයට හුඟක් අවධිය වැඩි වෙනවා. ඒ අවධිය වැඩි වුණාම සමහර වෙලාවට නින්ද යන්නේ නැහැ එක පැත්තකින්. අනික් පැත්තෙන් පුදුමාකාරයේ හිතවිලි ගොඩක් ටිකට හරහට එන්න පටන් ගන්නවා. ඉතින් ඕක ටිකක් කාලයක් තිබුණොත් ඕක ගිහින් දොස්තර කෙනෙකුට කිව්වොත් ඉතින් එයා මානසික ලෙඩක් කියලා අනිවාර්යෙන් බේත් දෙනවා. ඒක නෙමෙයි වෙන්නේ. මෙයාගේ මේ සතිමත් බව වැඩි නිසා විවේකය හම්බුණාට පස්සේ එයාගේ අවදිමත් භාවය නිසා යට තියෙන මෙන්ටල් ප්‍රොසෙස් එක පේන්න පටන්. එතකොට අපි ඒක දැනගන්න ඕන. එතනටත් දැන් මේ තමන්ගේ සතිය පෙන්වන්නේ මේ අවදිමත් භාවයේ පෙන්වන ලක්ෂණයක් විතරයි කියලා. එතනදී සිද්ධ වෙන්නේ මම මේ
වාර්තාවට අදාළ නැති දෙයක් ගැන කතා කරන්නේ. එතනදී සිද්ධ වෙන්නේ අපේ නින්දට අපි ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒ නින්දට ඇබ්බැහි වීම නිසා අපි නැති ලෙඩක් හදා ගන්නවා. අයියෝ මට නින්ද යන්නේ නැහැ නේ, අයියෝ මට නින්ද යන්නේ නැහැ නේ, අයියෝ මට නින්ද යන්නේ නැහැ නේ කියලා. ඒ නින්ද යන්නේ නැතිකම නෙමෙයි, නින්ද අවශ්‍ය නැහැ. විවේකය මේවා වෙලා තියෙන නිසා. ඉතින් ඒක තමයි නදන කියුනේ. ඒ වගේ මේක ඒ පැත්තට අවදි වීමක් නෙමෙයි, මේ කය දිහා බලාගෙන ඉද්දී ඒ කය වාෂ්ප වෙලා වාෂ්ප වෙලා නැති වෙලා යනවා. ඉතින් බලන් ඉන්නවා කියලා කියන්නේම මම නැති වෙනවා කියන එක තමයි. ඒක තමයි අංජලි කිව්වේ, මේ තියෙනවට වැඩිය මේක ඇති වෙනවට වැඩිය නැතිවීමක් තමයි පේන්න පටන් ගන්නේ. ඒ නැතිවීම පේන්න පටන් ගත්තට පස්සේ අපිට වෙන්නේ නැති වෙන්න ඇරලා ඉන්න තියෙන්නේ. ඉතින් අසතිමත් වෙලා නිදා ගන්නත් පුළුවන්. ඉතින් සමහර වෙලාවට එහෙම බලන් ඉන්න එක හරි කරදරයක්. මොකද මේක තවත් ඩීප් 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 ලේයර්ස් වලට යනවා. එතකොට හිත හොඳට ඇවිස්සෙනවා. ඉතින් එහෙම ඒක දිහා බලන් ඉන්නත් පුළුවන් අවශ්‍ය කෙනෙකුට. එහෙම නැත්නම් ඕන දෙයක් කියලා අනිත් පැත්ත හැරෙනවා, කොට බදාගත්තා නිදා ගන්නත් පුළුවන්. ඒ දුක කෙරුවත් වැඩක් නැහැ, මේ මොක කෙරුවත් වැඩක් නැහැ. ආවල් දෙය කරන්න ඕනෙමයි කියලා නැහැ. තමන්ට පහසුයි කියලා හිතන එකක් කරන්න. හැබැයි දැන් ඉතින් මැෂින් එක වැඩ. අපි කැමති වුණත් අකමැති වුණත් ඕක දැන් හරි පැත්තට යෙදිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන දේ ඉදිරියේදී සිද්ධ වෙයි, එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. පොඩ්ඩක් කියන්න, අර මධ්‍ය ලක්ෂ්‍ය කැක් මං කිව්වනේ, ඊට පස්සේ ඒක දැන් සතිය විතරයි තියෙන්නේ, මං කරන දේ නැහැ කොහොමත්ම. ඊට පස්සේ මධ්‍ය ලක්ෂ්‍ය ගෙවිල යනවා. ඉතින් ඊට පස්සේ එතෙන්ට කොම්ෆර්ට් සෝන් එකේ ඉන්නවා. ඊට පස්සේ ඒකට මට මතක් වෙන වෙලාවකට මේ ආවා වූ කියලා. ඊට සමහරක් වෙලාවට එහෙම ඉක්ුත් නැහැ. ඉතින් ඔය දිගටම කරනවානේ පැය සැලකිය යුතු ප්‍රමාණයක්. එතකොට මේ ඒ වාව් ෆීලිං එකත් හිතෙන් දැම්මත් නැතත් ඔය වෙලාවකට ඉතින් ඒ එහෙමත් ඒ ඒක තියෙන අර නිකන් සිරිලාරය නැති වෙලා යනකොට බලාගෙන ඉන්නකොට ඒකත් නැතිම වෙලා මේ මධ්‍ය ලක්ෂ්‍යයේ තියෙන අර මැද ගතිය නැති වෙලා ඊට පස්සේ සිත් විදිහරි කකුල ක්‍රීදෙන එක හරි මොකක් හරි ඊට පස්සේ ආය වෙන තැනකටත් යනවා. ඊට පස්සේ ආය එනවා, ආය යනවා, ආය එනවා. ඒ විදිහට ඉතින් සයිකල්ස් තමයි ඒක. ඒ වව් ෆැක්ටර් එකේම තමයි ඒක නැති කරන්නේ. ඒ වව් කියපු ගාම මධ්‍ය ලක්ෂ්‍ය නැති වෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය තියෙන්නේ හරි හරි. ඔව් එහෙමයි. ඒක මේ ඒක විඳින්න නැතුව ඔහේ වැට කරලා ඉන්න ඔව් ඉන්න. ඔව් ඔව් ඒක නැති වෙලා ඊට පස්සේ මම ඉතින් තියරි එක දැන් ලාවට වගේ තේරෙනවානේ කොහොම වුණත්. එතකොට දැන් මම දන්නවා දැන් මම සිතුවිලි දාපු ගමන් මෙතන නැති වෙනවා කියලා. ඊට පස්සේ සමහරක් වෙලාවට ඒ කොහොම කොයි හැටි කෙසේ වෙතත් සිතුවිලි නම් එනවාමයි ඇවිල්ලා ඒකට මම ලකුණු දා ගන්නවා වගේ දෙයක් කරනවා. ඊට පස්සේ ආපහු next time ආයි සද්ද නැතුවත් ඉන්නවා. එතකොට ඒක ඉබේටත් ගෙවිලා යනවා පේනවා. ඒ වගේ වැරදිත් කරනවා, වැරදි දෙයක් කරනවා. දැන දැන තමයි ඔක්කොම කරන්නේ. Good. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමිනාස. හොඳයි. තව කවුරු හරි ඉන්නවද වார்த்தාවක් ඉදිරිපත් කරන්න? හොඳයි. සන්ධ්‍යානි මයික් එක ඔන් කරලා තිබුණා ඉස්සෙල්ලා. නෑ ස්වාමිනාස, මට එක වැරදීමක් වුණේ. හරි. හොඳයි. එහෙමනම් හිතනවා තව කාටවත් වார்த்தා ඉදිරිපත් කරන්න නැතුව ඇති කියලා. එහෙම වාර්තා ඉදිරිපත් කරන්න නෑ කියන උපකල්පනය මත අපිට පුළුවන් වැඩසටහන නිමාවට යන්න. රිට්‍රීට් සම්බන්ධයෙන් කාට හරි මොන හරි කියන්න තියෙනවද? ස්වාමීන් වහන්සේට සනීප වෙලා තියෙන එක ගැන සන්තෝෂයි. හොඳයි. ස්වාමීන් වහන්ස, අද හවස මේ මීටින් එකක් තියෙනවා කියලා නිලුකා කියන්නේ නැති නේද ස්වාමීන් වහන්ස? කීයටද ඒක තියෙන්නේ? මෙහි වෙලාවෙන් 5 PM. 6ට නේ? 5ට කියලා තමයි. පහමාරට නේද සමහර? පහමාරට. පහමාරයි කියන්නේ ඒකට ලංකා වෙලාවෙන් 12 එකට. එකට.
හරි මට බලන්න බැරුව ගියා මේ ටයිම් ටේබල් එක මොකක්ද කියලා. මම ඒක පොඩ්ඩක් බලලා කියන්න. මම හිතන්නේ බොහෝ දුරට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. ප්‍රශ්නයක් නැහැ. හොඳයි. එහෙමනම් මම හිතනවා අනිත් අයට මුකුත් කියන්න දෙයක් නැතුව ඇති කියලා. අපිට වැඩසටහන නිමා කිරීම සඳහා අපේ මේ දවස පුරාවට ලබාගත් ධනාත්මක කම්පන චංචල වේග විශ්ව සත්වයක බෙදා හදාගමු. ඒ සඳහා තිලෝගුරු අමාමෑණියන් පෙරම් පුරණා කාලේ ඉඳලා මේ මොහොත දක්වා මේ බුද්ධ වචනය අපිතා ගේන්න යම් සත්වයෙක් කැපෝපස්ථාන කරලා කුසල් බලාපොරොත්තු ඉන්නවා නම් සියලුම සත්වයන්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා. ගුරු ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේ රැක බලා ගන්නා සියලුම සත්වයන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේ ස්ථානයේ වැඩ වාසය කරන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙක් ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලා රැක බලා ගන්නා සියලුම සත්වයන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. අපි අපිව රැක බලා ගන්නා යම් සත්වයෙක් වෙනා මේ සියලුම සත්වයන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ වගේ දේවල් කරගෙන යන ගෙවල් වලින් ලැබෙන සහයෝගයට ගෙවල් වලින් සියලුම දෙනාටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේ ශාසනය දිගටම රැක ගැනීම සඳහා විවිධාකාරයෙන් මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් ශාසනය ඉදිරියට ගෙන මේ පින්වත් පින්වත් මහත්මීන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. සංවිධානය කරමින් විවිධාකාරයෙන් දේශ දේශවල ඉඳලා ධර්මයේ ඉදිරියට ගෙනියන්න ධර්මයේ හැසිරෙන්න උදව් උපකාර කරන සියලුම දෙනාටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. වගේම මේවා දැකලා ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙලා සාදු කියලා අනුමෝදන් වෙන යාම සත්වයෙක් ඉන්නවා නම් සියලුම සත්වයන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. අපේ නමින් සංසාරේ පුරාවට මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා කියන ශීර්ෂයෙන් ඉත්තාවතාදී ගාථා සජ්ජායනා කරමු. එතාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එතාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එතාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං වූ ඥාතීනං හෝතු සුත්තා හොන්තු ඥාතේ. ඉදං වූ ඥාතීනං හෝතු සුත්තා හොන්තු ඥාතේ. ඉදං වූ ඥාතීනං හෝතු සුත්තා හොන්තු ඥාතේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පාද සමාගම සතං සමාගමෝ යාව නිබ්බාන සත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය. සාදු සාදු සියලු දෙනාටම පෙරවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ දුක් නිරෝගී සුව ලැබේ. සීලවන්තං ගුණවන්තං පුණ්‍යකෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතු වන්දිතු වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටිය සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සතු සතු සරණයි ස්වාමීන් වහන්සේ.